මංගද මේ කියන්න යන කතාව කියන්න තියෙන හොඳම ක්‍රමය තමයි එදා ඒ කතාවේ චරිතයක් වූ මගේ භූමිකාව මමම රඟපාමින් කතා කිරීම. ඉතින් ඒ සඳහා මට මේ කැමරාව රැගෙන ඉදිරියට යාමට සිදු වෙනවා. මේ කියන කාලේ මගේ දරුවන් සහභාගි වුණු සිංහල පාසලෙන් අපේ නගරයේ තියෙන බෞද්ධ සිද්ධස්ථානය වන ලංකාරාමයේ වෙසක් දවසේ සිල් දානය සඳහා පළතුරු සලාදය එහෙම නැත්නම් ෆෘට් සැලඩ් සෑදීම කළා. මේ සඳහා දෙමව්පියන් ලෙස අපි සියලු දෙනාම සහභාගි වුණා. ඉතින් මේ කියන දවස උදේ පාන්දර මම දරුවන් දෙන්නා සමග පන්සලට ගියා. ඔවුන් මේ කටයුතු වලට සහභාගි වෙද්දී මම ෆෘට් සැලඩ් සැදන කටයුතු වලට එකතු වුණා. එහි නනතුරුව මම පන්සල් භූමියේ ඇවදින විට මට හමු වුණේ මගේ පැරණි මිතුරෙක්. ඔහු උසස් පෙළ පන්තියේ සිටම මා හොඳින් දන්නා අඳුරන මගේ මිත්‍රයෙක්. ඉතින් මා ඔහු සමග කතා කරමින් සිටින විට ඔහු මගෙන් ඇහුවා, "රසික, මොකද පන්සලට මේ සන්ග්ලාස් එකක් දාගෙන?" කියලා. මං ඇහුවා, "මොන සන්ග්ලාස් දෙකද?" කියලා. ඉතින් ඊට පසුව මට සිදු වුණා ඔහුට වටහා දෙන්නට මා අමුතුවෙන් සන්ග්ලාස් හෙවත් අවු කණ්ණාඩි දෙකක් පැළඳගෙන නැහැ. මම උදේ පාන්දර ගෙදරින් පැළඳගෙන පැමිණි කණ්ණාඩි දෙකම තමයි මේ තවමත් පැළඳගෙන සිටින්නේ. එය අවුවට ගිය විට ඉබේම කළු වෙන බවත්, හෙවනක සිටින විට නැවතත් යථා තත්ත්වයට පත් වෙන බවත්. මේ සිද්ධිය වුණේ මං හිතන්නේ මීට අවුරුදු 10කටත් වැඩි ඉහත කාලෙක. අපි ඕනෑම කෙනෙක් ඕනෑම කරුණක් මුලින්ම දැනගන්නා දවසක් තියෙනවා. ඒ දින වෙනකන් අපි ඒ ගැන හලවත් නැහැ. එදා සිට අපි ඒ ගැන දන්නවා. ඉතින් ඒ සත්‍යයක්. එදා ඇස් කණ්ණාඩි පළඳින්නේ නැති මගේ මිත්‍රයා මේ ආකාරයේ කණ්ණාඩි තිබෙන බව දැන නොසිටීම පිළිබඳ මගේ ප්‍රශ්නයක් ඇති වුණත් මට ආපු ප්‍රශ්නය තමයි, ඇයි පන්සලට සන්ග්ලාස් එකක් දාගෙන ගියොත් මොකද වෙන්නේ? මොන සිල්පදේද කැඩෙන්නේ? මොන පවද සිදුවෙන්නේ කියන එක. මේක ටිකක් හිතා බැලිය යුතු ප්‍රශ්නයක්. ඉතින් දැන් මේ වෙන විට මගේ කණ්ණාඩි දෙක හොඳටම කළු වී ඇති නිසා මට හිතුණා ඉතුරු සිතුවිල්ල නිවස තුළට ගොස් කණ්ණාඩි දෙක නැවතත් යථා තත්ත්වයට පත් වුණු පසු කරන්න. එහෙම හොඳයිනේ. තුළට ඇවිල්ලා විනාඩි 5ක් 10ක් පමණ ගත වුණා. දැන් මගේ කණ්ණාඩි දෙක යථා තත්ත්වයට පත් වෙලා තියෙන නිසා මම මේ කතාව ඉතුරු හරිය කියන්නම්. අපි දන්නවා කුඩා කාලේ ඉඳලම අපි දන්න කාරණයක් තමයි අපි පන්සලකට යනකොට හිස් ඇසුම් පළඳින්නේ නැහැ, පාවහන් ගලවනවා. ඒ ආකාරයේ යම්කිසි නීති වගේක් තියෙනවා. ඉතින් ඒවා කාලාන්තරයක් තිස්සේ පැවතගෙන චාරිත්‍ර කියලා කියන්න පුළුවන්. හිස් ඇසුම් ගැලවීමෙන් සහ පාවහන් ගැලවීමෙන් අපි ගෞරව කිරීමක් තමයි අදහස් වෙන්නේ. නමුත් එදා ඒ මිත්‍රයා පවසන තුරු අවු කණ්ණාඩි පන්සලට දැමීම වරදක්ය, පවක්ය, පාපයක්ය යන හෝ එයි නගෞරවයක් සිදු වෙනවා යන කතාවක් කිසිසේත්ම මගේ සිතේ තිබුණේ නැහැ. ඉතින් තිබුණා වුණත් මට කරන්න වෙන කිසිම දෙයක් නැහැ. මොකද මං කිසිසේත්ම අවු කණ්ණාඩි දෙකක් නෙමෙයි පළඳන් හිටියේ. මගේ සාමාන්‍ය කණ්ණාඩි දෙකමයි. එය අවුවට ගියාම කළු පාට වෙනවා. මං කියන්නේ යන්නේ අවු කණ්ණාඩි පළඳීම අගෞරවයක් ලෙස සලකන රීතියක් තිබුණා වුණත් එය මගේ කණ්ණාඩි දෙකට අදාළ වෙන්නේ නැති බවයි. ඊට අමතරව අපි හිතමු අවු කණ්ණාඩි දෙකක් පැලඳගෙන යෑමෙන් සිදුවිය හැකි අගෞරවය කුමක්ද කියලා. දැන් අපි දන්නවා කණ්ණාඩි දෙකක් දාන්නේ ඇස් පෙනීම දුර්වල නිසා. අවු කණ්ණාඩි පළඳින්නේ ඇස්වල ආරක්ෂාවටයි. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මගේ මිත්‍රයා කියපු කතාව මට විශ්වාස කිරීමට නොහැකි වුණා. මොකද ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උගත් පුද්ගලයෙක්. මා එයින් අදහස් කළේ මෙවැනි දරුණු හිරුවෙලිය ඇති තැනක අවු කණ්ණාඩි පැළඳීම යනු මෙය විලාසිතාවට කරන දෙයක් නොවන බවයි. එය ඇත්ත වශයෙන්ම ඇසේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය දෙයක් බවයි. ඉතින් මගේ උගත් මිතුරා මෙය නොදැන සිටීමට නම් කිසිම හේතුවක් නැහැ. නමුත් ඉතින් දැනුම, බුද්ධිය වැනි සියලුම දේ යටවී යනවා විවිධ ආගම් නිසා, මිනිසුන්ගේ සිත විකල් වීම නිසා. මට මෙලාදි මතක් වෙනවා මම ඊට කලින් කරපු වීඩියෝ එකක්. එහි අන්තර්ගතයේ උනේ අර මා කුඩා කාලයේදී පන්සලට කලිසමක් ඇඳන් ගිය විට මගේ මිතුරෙකු මාව පසෙකට කැඳවා පන්සල් එන්න සරමක් අඳින්න යයි අවවාද කළ ආකාරය. එම වීඩියෝ නරඹා නැති අය සඳහා මම එය මේ වීඩියෝවේ අගින් එකතු කරන්නම්. ආගමකට අනුගත වීම කියන්නේ මට හිතෙන ආකාරයට දේශපාලන පක්ෂයකට බැඳීම හා සමානයි.
ඔබ දේශපාලන පක්ෂයකට බැඳුණු පසු ඔබේ ස්වාධීන චින්තනය ඉවත හෙළිය යුතුයි. එතැන් සිට ඔබේ චින්තනය විය යුත්තේ ඔබ අයිති දේශපාලන පක්ෂයේ චින්තනය. එතැන් සිට ඔබේ ප්‍රතිපත්තිය විය යුත්තේ ඔබේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තියයි. ඔබ එතනින් පිට යමක් කතා කළ යුතු නැහැ. ඔබ සැම විටම ඒ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් කතා කළ යුතුයි. එසේ කළ නොහැකි නම් ඔබ තවදුරටත් ඒ පක්ෂයේ සාමාජිකයෙක් නොවනු ඇති. මං හිතන්නේ අපේ හුඟ දෙනෙකුත් තම තමන් අයිති ආගම් අදහන්නේ අන්න ඒ ආකාරයටයි. බුද්ධ දේශනාවේ කොයිතරම් සඳහන් වුණත් සෑම දෙයක්ම විමසා බලා තමන්ම අවබෝධ කරගෙන පිළිපදින්න ගියා අප බොහෝ දෙනෙකු කරන්නේ වෙනත් කෙනෙකු කියූ නිසාම එය පිළිගෙන පිළිපැදීමයි. අන්න එවැනි මානසික තත්ත්වයක් ඇති වුණු පසු පන්සලකදී අහු කණ්ණාඩි දෙකක් පැනඳගෙන සිටින අයෙකු දුටු විට එය වරදක් යැයි ඔබට සිතීමට ඉඩ තියෙනවා. හොඳයි, එහෙනම් වෙනත් දවසක වෙනත් ආකාරයක රසිකලොජි YouTube වීඩියෝ එකකින් හමුවෙමු. අමතක කරන්න එපා මගේ මේ රසිකලොජි YouTube නාලිකාව පිළිබඳ ඔබ දන්නා කියන හැමෝටම කියන්න, වීඩියෝ අනිත් අය සමඟ බෙදා ගන්න, වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, channel එකට subscribe කරන්න. බොහොම ස්තුතියි.